හැමෝටම සුබ දවසක් මම අද ඔයාලට ගෙනාවා ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු සුපිරි සුපිරි වීඩියෝ එක ඒ තමයි ග්ලෝ ටෙට්‍රා බ්‍රීඩින්ග් වීඩියෝ එක ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ටෑන්ක් එක මම අද මෙතනින් මාළු අරගෙන තමයි බ්‍රීඩ් කරන්නේ අපි බලමු වැඩේ වෙන හැටි අපි යන් වීඩියෝ එකේ ඉදිරියට ඉතින් මේ තියෙන්නේ අපේ ග්ලෝ ටෙට්‍රා ටෑන්ක් එක ඉතින් ඔයාලට පේනවා ඇති අපේ මාළු සෙට් එක ඉන්නවා බොහොම ලස්සනට ආසාවෙන් ඉන්න ටෑන්ක් එක ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින්ම බ්‍රීඩින්ග් එකට ගන්න ඉලෙක්ට්‍රික් ග්‍රීන් කියන මාළු. ඒ කියන්නේ මේ යන කොළපාට මාළු තමයි මම බ්‍රීඩින්ග් එකට ගන්න. ඒ වගේම මෙයාලගේ මේල් ෆීමේල් හොයාගන්න හැටිත් මම ඔයාලට මේ වීඩියෝ එකේ හරියටම කියලා දෙනවා. ඒ කියන්නේ පිරිමි සත්තු ගැන සත්තු හොයාගන්න විදිය හරියටම මම කියලා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි මෙයාලගේ බ්‍රීඩින්ග් අනුපාතය වෙන්නේ එක ගෑනු සතෙට පිරිමි සත්තු දෙන්නේ. එහෙම වුණොත් එම ඔයාලට හොඳ විතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මුලින්ම මෙයාලගේ ගෑනු සත්තු පිරිමි සත්තු හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවද මාළු සෙට් එක. ඉතින් මාළු සෙට් එකේ දිහා බලන් ඉන්නකොට ඔයාලා නිකමට බලන්න සමහරක් මාළුන්ගේ බඩ නිකන් අර බෝල ගෙඩිය වගේ නිකන් අර පිම්බිලා ඉලිප්පිලා වගේ පේනව නේද මෙහෙම බලද්දි බලන්නකො. නිකන් ඔහොම බලන්නකො ඔයාලා ඔහොම නිකන් සාමාන්‍ය විදියට. මෙයා ඔය යන කොළපාට මාළු වගේ බඩ තියෙනවා. මේ මෙයාගෙත් බඩ තියෙනවා. මෙයා කහපාට එක්කෙනාගෙත් බඩ තියෙනවා. නිකන් ඔයාලා නිකමට බලන්නකො. ඒ ඉන්නේ ගෑනු සතු. දැන් ඒ වගේම බලන්න මේ යන මාළු. මෙයාගේ බඩ තියෙනවද පේන්න? නෑ. මේ පේනවද? බඩ නෑ. ඒ පිරිමි සතු මේ මෙයාගෙත් මේ මේ කොළපාට එක්කෙනාගෙත් බඩ නෑ. ඒ පිරිමි සතු. ආවිත් පාරක් හොඳට බලන්න. අර ඈත යන කහපාට මාළු වගේ බඩ තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහටත් ගෑනු සතු පිරිමි සතු හොයා ගන්න පුළුවන්. ඉතින් බොහොම ලේසි. ඉතින් මේ ඉන්නේ ගෑනු සතු. මේ කොළපාට එක්කෙනා ගෑනු සතු. මේ යන රෝස පාට එක්කෙනා පිරිමි සතු. ඉතින් ඔයාලට නිකන් ඇහිම් බලද්දි ඔයාලට නිකන්ම එක තේරෙනවා. ඉතින් මේ විදිහට බලද්දි ඔහොම තමයි මාළුන්ගේ ගෑනු සතු පිරිමි සතු හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ගෑනු සතා පිරිමි සතාට වඩා චුට්ටක් හරි ලොකු වෙනවා. ඉතින් මේ යන්නේ ගෑනු සතේ. මේ සුදු එක්කෙනා. මේ කොළ එක්කෙනාත් ගෑනු සතේ. මේ ඉන්නේ කහ එක්කෙනා. එයා පිරිමි සතේ. මේ ඉන්නේ කොළ පාට එක්කෙනාත් ගෑනු සතේ. ඉතින් එහෙන් බලද්දි ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි දැන් මේගොල්ලන් මම ටෑන්කෙන් එළියට ගන්න ඕනේ. එළියට ගත්තට පස්සේ ඔයාලට මෙයාලගේ උඩින් බලද්දිත් මම කියලා දෙනවා ගෑනු සතු පිරිමි සතු හොයා ගන්න විදිහ. උඩින් බලද්දි ගොඩක්ම ලේසි හොයා ගන්න මීට වඩා මෙහෙන් බලනට වඩා උඩින් බලද්දි ලේසි හොයා ගන්න. මේ ඉන්නේ පිරිමි සතේ. පේනවද? ඒවම තමයි ගෑනු සතු පිරිමි සතු හොයා ගන්න තියෙන්නේ. අපි යන් වීඩියෝ එකේ ඉදිරියට. දැන් අපි කතා කරමු බ්‍රීඩින්ග් එක ගන්න ටෑන්ක් එක මොකද්ද කියලා. ඉතින් ඔයාලට මේ වගේ සාමාන්‍ය වීදුරු ටැංකියක් වුණත් මේ බ්‍රීඩින්ග් එකට ගන්න පුළුවන්. ඒ වුණාට මේ වීදුරු ටැංකියක් ගන්න එකේ පොඩි අවාසියක් තියෙනවා. ඒ තමයි මේකේ අඩිය ගොඩක් ලාට වීදුරු ටැංක වල සුදු පාඩර එන්නේ. එතකොට බිත්තර දැම්මට පස්සේ අපිට හරියට බලා ගන්න බැරි වෙනවා. ඉතින් මන් නම් දැන් බ්‍රීඩින්ග් එකට ගන්නේ මෙන්න මේ බේසම. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බේසම අඳුරු පැහැති බේසමක්. ඉතින් මේකට බිත්තර මාළු දැම්මට පස්සේ හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මන් නම් ගන්න මේ බේසම. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව ටැංකියක් න ටැංකියක් නැත්තම් බේසමක් එහෙම ගන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ. මන් නම් ගන්නේ බේසම. දැන් බේසම අපි මෙතන තියා ගන්න. මෙතනින් මෙතන තමයි මම බ්‍රීඩින් කරන්නේ. ඊට පස්සේ මේ තියෙන දැන් මම ගෙනාවු ටැප් වතුර. ඒ කියන්නේ මේ තියෙන ක්ලෝරින් වතුර. ඉතින් දැන් එකපාරට මේ වතුර දාලා මාළු දාන්න බෑ. ඉතින් දවසක් තියන්න ඕනේ මේ වතුර එක ටැංකියේ. ඒ කියන්නේ බේසමට දාලා සීසන් වෙන්න. ඉතින් මේ විතර අපි දැන් බේසමට වතුර ටික දා ගන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් ගොරෝනෝ සද්දිකුත් ඇහෙනවා ඇති. මේකට දැන් වහිනවා. ඉතින් දැන් රෑ හොඳේ හොඳටම වහින්නයි යන්නේ. දැන්ට නම් සාමාන්‍ය පොදයක් වගේ යන්නේ. ඉතින් අපි දැන් ටෑන්ක් එකට බේසමට ඒක ටෑන්ක් එක තමයි මේකට කියන්නේ වෙන්නේ කොහොමද ටෑන්ක් එකක් තමයි. ඉතින් අපි දැන් බේසමට වතුර පුරව ගත්ත මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ මෙතලින් බ්ලූ. මේ තියෙන මෙතලින් බ්ලූ. මේක අපිට මාළු බිත්තර දැම්මට පස්සේ දාගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම වතුරත් එක්ක ඒ කියන්නේ වතුර දාපු වෙලෙම දාන්න පුළුවන්. මම දැන් මගේ ඒ කියන්නේ මගේ පුරුද්ද තමයි වතුරක සාමාන්‍ය පිරවුවට පස්සේ එහෙමම මෙතරින් බ්ලූ දාන එක. ඉතින් මම මේකටත් මෙහෙම දාගන්නවා. ඒ කියන්නේ ගොඩාම්බ දාගන්න එපා. නිකන් ලා නිල් පාටක් වෙන්න වගේ දාගන්න. ඉතින් මේ වගේ ගානකට දාලා හොඳට අතින් කලත්ත ගන්න ඕනේ මේක.
දැන් මේක වීඩියෝ එකට පේන්නේ නිකන් ගොඩාක් නිල් පාට වෙලා වගේ වුණාට ඇත්තම කිව්වොත් මේ ගොඩාක් නිල් පාට නැහැ නිකන් මේක සාමාන්‍ය ලා නිල් පාටක් තියෙන්නේ අර බේස් මත් එක්ක අඳුරු පැති නිසා නිකන් ගොඩක් අර පේනවා නිකන් ගොඩාක් නිල් පාට වගේ නෝන මේක ගොඩාක් නිල් පාට නැහැ සාමාන්‍ය අතින් බලද්දි වාඩ පේනවා මේක මේ ගොඩක් නිල් පාට නැහැ මේ වගේ සාමාන්‍ය ගානකට එන්න දාග ඊට පස්සේ මේක අපි දවසක් තියා ගන්න ඕන සීසන් වෙන ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා දැන් හරියටම දවසකට පස්සේ දැන් අපේ වතුර එකත් සීසන් වෙලයි තින්නේ ඉතින් මේ තියෙන අපේ වතුර එක තොර මේක මේක තමයි වැදගත්ම දෙවෙනි කියන්නේ මේක දැලක් මේ සාමාන්‍ය net එකක් ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ net එක අරන් තියෙන්නේ ගල් හතරක් හතර පැත්තට ගැට ගහලා අරගෙන තින්නේ මේ වගේ ඒ කියන්නේ ඔයාලා ගන්න අපි කො මේ ටැංක් එක කියලා මේ ටැංක් එක ඕ මේ වගේ බේස්ම ඔක්කොම මොකක් හෝ ගන්නවා නම් ඒ ගන්න එකට වඩා ලොකුවට තමයි මේ net එක ගන්න ඕනේ net එක අරගෙන හතර පැත්තෙන් ගල් හතරක් ගැට ගහ ගන්න ඕනේ ඊට පස්සේ මේ net එක අපි මෙන්න මේ විදිහට දා ගන්න ඕනේ මේකට දැන් මේක දාන්න හේතුව තමයි මාළු දාන බිත්තර net එක හරහා ගිහිල්ලා අඩියට වැටෙනවා මොකද නැත්තම් මෙයාලා බිත්තර කනවා ඊට පස්සේ මෙන්න මෙහෙම මාළුන්ට ඉන්න පුළුවන් ගානට මේක පොඩ්ඩක් අතින් ගානට හදන්න ඕන net එක තියලා ඔයාලට ඔයාලට මම කියන එක පැහැදිලිලා තියෙන්නේ මම හිතනවා දැන් ඒතර මාළු දාන්න අපි මෙතනට එතකොට මාළු දාන බිත්තර මේ net එකෙන් යටට තමයි යන්නේ එතකොට යන බිත්තර ආරක්ෂා වෙනවා මාළුන්ට කන්න බෑ ඉතින් මේක තමයි සිස්ටම් එක වෙන්නේ මෙයාලව බ්‍රීඩ් කරනකොට ඒ කියන්නේ මගේ සිස්ටම් එක නම් මේකයි මම මේ විදිහට කලින් සීබ්‍රා මාළු බ්‍රීඩින් කරා ඔයාලට ඒකේ වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා සීබ්‍රා බ්‍රීඩින් වීඩියෝ එකකුත් දාලා තිනවා ඒකත් ඔයාලා ගිහලා බලන්න ඒක නම් මම ගොඩක් කල් කරපු එක channel එකේ පටන් ගත්ත අලුත කරපු එකක් ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ මෙතනට තමයි අපි දැන් මාළු දාන්නේ දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ ටැංක් එකේ මාළු අරගෙන මෙතන මේකට දාන එක අපි බලමු වැඩේ වෙන හැටි ඉතින් මේ ඉන්නේ අපේ මාළු තුන් දෙනා ඉලෙක්ට්‍රික් ග්‍රීන් කියන මාළු තුන් දෙනා තමයි මේ ඉන්නේ ඉතින් ඔයාලට දැන් මෙතනින් සාමාන්‍ය හිතන්න කවුද යන සතා කියලා නිකමට ඔයාලම හිතන්න බලන්න මම කියන්න කලින් හරි දැන් ඔයාලා හිතන්න ඇති කවුද කියලා මේ බලන්න දැක්කද බඩ තනිකරම නිකන් ලෑල්ලක් වගේ ඉතින් ඔයාලට උඩින් බලද්දි තොන්න විදිහට පුළුවන් ගෑනු සත්තු කිරිම සත්තු හොයාගන්න ඉතින් මෙයාලව තමයි මම අද බ්‍රීඩින් එකට දාන්නේ ඉතින් මෙයාගේ හොඳ මෝරපු පිටර තියෙනවා කියලා මට හිතෙනවා ඉතින් හරියටම කියන්න බෑ මෙයා පිටර දායිද නැද්ද කියලා අපි දාලව තමයි බලන්න වෙන්නේ ඊට පස්සේ අපි මුලින්ම මෙයාලට මේකට බේසමට එකතු කරගන්න කලින් මෙයාලව විනාඩි 30ක් තියන්න ඕනේ මේකේ උෂ්ණත්වය හුරු වෙන්න ඉතින් මම මේ විදිහට තියනවා මෙයාලා විනාඩි 30ක් අපි බලමු විනාඩි 30කට පස්සේ මෙයාලව බේසමට එකතු කරද්දි දැන් හරියටම විනාඩි 30කට පස්සේ ඔයි දැන් මෙයාලව අපි බේසමට එකතු කරගන්න ඕනේ මුලින්ම මේ වතුර ටික අපි අයින් කරලා අපි මෙයාලව අලුත් වතුරකට දාමු මොකද වතුර කලවම් කරන්න ඕනේ අපි හොඳ වතුරකටම දාමු දෙන්නේ ගියා එක්කෙනෙක් මේකේ තෙන් හරි ඔන්න අපේ ඉලෙක්ට්‍රික් ග්‍රීන් කියන මාළු තුන්දෙනා දාගත්ත ඉතින් ඔයාලට බොහොම පැහැදිලිව දැන් පේනවා ඇති මේ ඉන්නේ ගෑනු සතා මේ ඉන්නේ පිරිමි සත්තු දෙන්න ඉතින් මෙයාලගේ බ්‍රීඩින් අනුපාතය වෙන්නේ එක ගෑනු සතෙක්ට පිරිමි සත්තු දෙන්නේ ඉතින් ඔයාලට මෙයාගේ බඩ දැක්කම පේනවනේ මෙයාගේ බඩ ගොඩක් මහතයි ඉතින් මෙයා මෙයාගේ බඩේ හොඳ මෝරපු පිටර තියෙනවා ඉතින් සාමාන්‍ය මෙයාලා බිත්තර දාන දවසක් දෙකක් ඊට වැඩි වෙන්නත් පුළුවන් හරියට මේ කියන්න බෑ අපිට ඉතින් try කරලා තමයි බලන්න තියෙන්නේ ඒ කියන්නේ උත්සාහ කරලා තමයි බලන්න තියෙන්නේ මොකද මගේත් පළවෙනි බ්‍රීඩින්ග් එක මේක ඒ කියන්නේ මෙයාලා බ්‍රීඩ් කරන පළවෙනි වතාව අපි බලමු වැඩේ වෙන හැටි මං ඊළඟට ගේන්නම් මෙයාලා බිත්තර දැම්මට පස්සේ ඔන්න දැන් අපේ glow tetra බිත්තර දාලා තිනවා ඔයාලට මෙහෙම බැලුවම නම් පේන්නේ නැහැ මොකද net එක නිසා හරියට පැහැදිලිව පේන්නේ නැහැ අපි මුලින්ම මාළු තුන් දෙනා වයින් කරගෙන ඉමු වාහනයට උම් වතුර ටිකක් අරගෙන
ඊට පස්සේ අපි මෙයාලව හිමීට දා ගන්න ඕනේ භාජනයට ඉතින් දැන් ඔයාලට පේනවාද ගෑනු සතාව දැක්කට පස්සේ ආගේ බඩ නැහැ කියලා ඉන්න මම ඔයාලට පැහැදිලිව පෙන්නන්න ඉන්න මෙයා උඩයක් අල්ල ගන්න අමාරුයි වැඩි කලත්තන්නත් බෑ විතර තිනවා බේසෙමේ ෂේප් එක අල්ල ගත්තා මේන්න ගෑනු සතා अल्लाक वैडी हिमीट अल्लगा दंगा महंसी वेला इन्े वैडिय बड मिरीका होने हिमीट अल्लगे दंगवाड़ पेन अन्न पेन वेलावड़ सरम पेन्न वाला देन बड ने आगे कल तिब आगे दंगी हिमीट नैट का इंकर नोनी बिता हाँ पेन हिमीट नैट का इंकर नोनी कल अतर योगे वाला बिता दम हर दवा देख पे बोर रोटी दवास पास दमी हर दवास दिखाई बिता दाने अब तीसरी सारी डरला बलवा वाला पेन का सुधार डोटा तीन बेस हेम तेनम एतमी मे अला बितर ये मार कल पड़ते तीन मालू कैम मे अला जरा वाई थिंक हेम तेना बितर तीन वाला पेन मे क्रम सार्थक मे अला बितरा गण हेम बितर महाराष्ट्र में अलग खंड हम बेना नैट तीन सब इतने अनिवार्य वाला मे भी ट्राई कर बला अनिवार्य हरियाणा अप्यांग वीडियो की इद्रीट इट पास मेवागे मोटे का मे मोटे मुंगा रूपये हाईसी पन हाई ये मेकि बटे बटे का रूपये सीएगा विन विन मे क्वालिटी गंड दिबे ఈట పాస్ ఎదగాత్మ దేవుని మిన్న మే కేల్ మే కేల్ నమ నమట హరిన మతక నే కంటెంట్ కిలద కోది కియన్ని ఇతి మేకిన్ అపిట పులం ఒషియన్ అపిట ఓన మట్టమట ఇకని అడివడి కరగన్న ఇతి మే అనివారయం ఓన కరన ఒషియన్ ఎక గ్లో టెట్రా బ్రీడింగ్ ఎకట మొకద గ్లో టెట్రా బిత్తర గొడక్ కలాడ పుస్ కన్నిట తీనో నికన్ తిబ్బొత్ ఇతి అనివారయం ఒషియన్ ఎక దా గన్న వాల సలకిమత్ వెన్న ఓని అనివారయం దా గన్న ఓన ఒషియన్ ఎక అపి బలు ఒషియన్ ఎక దాల కొహమది కియలా वाले पेन वैदी बड़ वैड मेघा वेगी वैडी मीटो डबी पड़े वेगी अड़क रही मिथन बटने का बटने की वाले पुड कड़बे करगा दिन कल तिब्बड़ पड़ा पुड कड़वेल तीन प्रशेन बुब्बुल प्रमाण पुड कड़वेल तीन कल तिब्बड़ पड़ा वीट पास अब मैंने मे कैल कड़बे करें पुलवा अभी आवाश अंट दंग वाल पेन भूम हिमीटी थिंग मेवा की गाँव कौल मेवा की अनिवार्य बितर वेट ऑक्सीजन का दागन अनिवार्य दवास्ते पेट वेटवा अभी यांग वीडियो की इद्रीट इतनी आलू नहीं उन्न हर दवास देखा पास बितर वाली पेटाओ अवील तीन वेट मेन ग्लो ट्रेटर पेटाओ ऐ थिंक वाल पेन मे वाला बेस मेद अलीलिए ताम हर पीना कैमेंदेनवा इवागे वाली की अन्न बितर ना पुस्काल वगे तीन इकन गुडके पेटा वेट अवीलने बेल बेलम पेनवा योग मे अला बितर वेली एलिएट आपूर कुटस्ट तीन बितर वेली मे तीन कुटस्ता मेतन पुष्पितर गुड तीनवा अभी बलम मे अला हरियट पीना अत्र पे दें हरियट दवा सतर गट पे मे अल बितर वेली एलिएट वील्लां वाला पेनमी टैंक वाटे मे अला इन्नो पीन पीन दम मे आलट हर पीना पुलवा वाला पेन मेन पे ग्लो ट्रेटर पेटाऊ मे अला आहार गाँवना मे अल इपील मूल दवास दिखने के कैम दिन हतरवनी दवास मे अल कैम दिन पटांगा मे अल बितर कहमदली पटांगा
විතර කහමාද දෙන වීඩියෝ එකක් මම කරලා තියෙනවා ෆයිටර් පැටවුන්ට. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්නම් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වීඩියෝ එකේ ඒ විතර දෙන විදියටම මෙයාලටත් ඒ විතර දෙන්න. මෙයාලටත් ඒ විදියට දුන්නොත් මෙයාලා ඉක්මනට ලොකු වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති අපේ පැටවු දැන් එහෙම දඟලා දඟලා ඉන්නවා. ඉතින් මෙයාලා හරි අමුතුයි කියන්නේ මෙයාලා ටිකක් දිගයි. මගේත් මේ පළවෙනි වතාව මෙයාලව දැකපු පොඩි කාලේ. මම හිතුවේ නෑ මෙච්චර හොඳ සාර්ථක වෙයි කියලා වැඩේ ඉතින් ගොඩක් සාර්ථක වෙලා තිනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe එකක් දාන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.